අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවෙන් සිරස්තල ශ්‍රී ලංකාවට සුභවාදී බලාපොරොත්තුවක් ඊයේ සිට අද වසරු 4:30 දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍යංශ කියයි පූර්ණ සුවය ලැබූ ශ්‍රී ලාංකික දෙවන කොරෝනා රෝගියාත් IDH රෝහලින් පිටව යයි බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා. හෙට උදෑසන 6 සිට දිස්ත්‍රික් කතා 7කට ඇඳිරි නීතිය తాවකාලිකව ඉවතට. සියත අනාවරණයන් දිගින් දිගටම පළදරයි. දානමය පහසුකම් නොමැති විහාරස්ථාන පිළිබඳව රජයේ අවධානය. කොවිඩ් පරිජනිය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්න. ජනපති අන්තර්ජාතික මූල්‍ය ආයතන වලින් ඉල්ලයි. කොවිඩ් මර්ධනය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහය. අද වෙන දේ ගැන එදා හරියටම කියපු බිල් ගේට්ස්. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක හා සංරක්ෂකවරයෙකු තිස්ස නාගොඩ විතාන මහතා අභාවප්‍රාප්ත වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඊයේ දින සිට අද පස්වරු 4:30 දක්වා කාලය තුල කිසිදු කොරෝනා රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මිය පවසනවා. ඒ අද කොරෝනා වර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද ලෝක තත්ත්වය දිහා බලපුවම කොරෝනා රෝගීන් ලක්ෂ ගණනින් දවස් දෙයියන්ගේ පිහිටෙන් අද මේ අප කතා කරන අවස්ථාව වෙන විට අද දවසේ කොරෝනා රෝගය වැළඳී ඇති අය විදිහට අද දිනේදී එක්කෙනෙක්වත් තහවුරු වෙලා නැහැ. ඒක නිසා ලංකාවම මුළු ලෝකයටම ආදර්ශයක් දෙමිනුයි යන්නේ. අපි ඉතාම හොඳ තත්ත්වයකට යන්නට උත්සාහ කරමින් සිටිනවා. තවමත් සමහරු අපි කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය අවුල් වෙන්න පුළුවන්. මේ තත්ත්වය ආය නරක තත්ත්වයට හැරෙන්න පුළුවන්. මේ උපදෙස් පිළිපදපු රටවල් වල ජනතාව ඉන්න තැන්වල හොංකොං, සිංගප්පූරු, ජපාන් වගේ රටවල් වල මේ රෝගය අඩු වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලා හිටින්නේ රජයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාම මේ රෝගය මර්ධනය කිරීම සඳහා ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ඒ වගේම රෝගය මර්ධනය කිරීම සඳහා ඒ වගේම රෝහල් වලට අවශ්‍ය සියලු දේ සැපයීම සඳහා ආණ්ඩුවක් විදිහට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජයක් විදිහට අරගෙන තියෙනවා. හැබැයි වගකීමේ ඉතුරු යම් කොටසක් තියෙනවා පුරවැසියන් වන ඔබත් මමත් අප සියලු දෙනාගෙමත් අතේ තියෙනවා. නිසා මේ රෝගය පැතිරෙම වළක්වන්න පුරවැසියන් විදියට අපට කරන්න තියෙන්නේ කාරණා දෙකයි. එකක් ආශ්‍රය කරන සෑම කෙනෙක් සමගම තමන් එළියට ගියාම මීටරයක දුරින් ඉන්න. ඒ වගේම ඔබ යන තැනක යනවා නම් ඒ තැන්වල අපි ඉල්ලා සිටිනවා අත් දෙක හෝදලා යන තැනකින් ඇතුළට යන්න ඔබ යන විස බීජෙත් අරගෙන යන්නේ නැහැ. ඒ වගේම එතනින් එළියට එනකොට එතන තියෙන විස බීජයක් තියෙනවා නම් එයා අපි ආපහු ගෙදර අරගෙන යන්නේ නැතුව එතනින් එළියට එනකොටත් අත් දෙක හෝදලා තමන් පිරිසුදුව තමන්ගේ අදාළ අනික් තැනට යන්න. අද වන විට අපගේ තෝරාගත් රෝහල් වල 255ක් රෝගීන් සිටිනවා. COVID-19 ලෙස COVID-19 සඳහා සැක කටයුතුව ඇතුළත් කරපු අය. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලින් ඉඳලම ගුවන් තොටුපළෙන් පැමිණි අය දින 14කට පසු විපරම් කිරීම සිදු කරනවා. මේ අවස්ථාව වෙන විටත් 1600කට පමණ පිරිසකට මේ පසු විපරම දින 14 අවසන් නොවී ඇති බැවින් තවදුරටත් එය කරගෙන යනු ලබනවා. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම දැනට රෝගීන් 13ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වූ රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය සහ වෙනත් රටවල් වලින් පැමිණි උදවිය.
නව කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද IDH රෝහලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර ඉතාලියේදී නව කොරෝනා වෛරසයෙන් 77 වෙනි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බවට පළවෙනි වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එමෙන්ම පූඩානි සහ කන්දකඩු යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනට ලක් වූ 201 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද නිවෙස් කරා යොමු කරනු ලැබුවා. නව කොරෝනා වෛරසය ලෝපුරා සීග්‍රේන් පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවටද මේවන විට වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූ 46 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය අතර මෙරට නව කොරෝනා රෝගය වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මග පෙන්වන්නාද පසුගියදා වෛරසයෙන් සුවය ලබා රෝහලින් පිටව යනු ලැබුවා. මේ අතර අද දිනද කොරෝනා රෝගය ආසාදනීය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් අයෙකු සෞඛ්‍ය අංශවල දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෛරසය සුව වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් ගණන 3ක් ලෙස වාර්තා වනවා. මේ අතර මෙරට තුළ කොරෝනා රෝගය ආසාදනය වී මෙවන විට රෝහල් 3ක පුද්ගලින් 99 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ පමණක් තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම මෙවන විට වෛරසය ආසාදනය වූ බවට සැකපිට දිවයිනේ රෝහල් 21ක පුද්ගලින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඔවුන් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වූ 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම යුද හමුදාව විසින් අද දින ඔවුන් සිය නිවෙස් වෙත යොමු කිරීම සිදු කළා. ඒ අනුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලින් 57ක් සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලින් 144 දෙනෙකු මෙලෙස සිය නිවෙස් වෙත අද දින යොමු කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත සඳහන් කළේ. කලසෙන්ද ලංකාවට ආවේ පාන්දර අපිට මේ ගැන අවබෝධයක් තිබුණා. එතෙන්දී පොඩි පොඩි අපේ ගොඩක් එළියට යන හැදුවා. ඉතින් අපි මෙතෙන්ට ආවට පස්සේ අපි කන්දකඩු වලට ගෙනාවා. ගෙනාවට පස්සේ හමුදා නිලධාරීන් අපිව සුවත පිළිගත්තා. පිළි අරගෙන අපිට අවශ්‍ය වෙන හැම පහසුකම් ලබා දුන්නා. ඉතින් ඉදිරියට හරි අපිට මේ ලංකාවට එන අයට කියන්න තියෙන්නේ බය නැතු වෙන්න, බය වෙන්න එපා. මේ හැමදේම කරන්නේ ශ්‍රී ලංකා හමුදා. ඒක නිසා බය වෙන්න එපා. කිසිම අඩුපාඩුවක් නැහැ. මේ නිරෝධායන වැඩසටහන සතුටින් සතුටින් සීනි හමුදා කියන්නේ ආරක්ෂක යුද්ධයක් ඉවර කරපු රටක. එතකොට රාජ්‍ය නායකයන්ට බලින්න බෑ කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුවට බලින්න බෑ කියලා. මොකද මේ ආණ්ඩුව කරගෙන යන වැඩකොටස ඉතාම සන්තෝෂයි. සීනි හමුදාට අපි ගරු කරනවා මුලින්ම කෑම බීම හැම අතින්ම සියලුම දේම අඩුපාඩුවක් නොකර අපිට දෙවිවරු වගේ රැක බලාගත්තා. පින්දෙන මේ කට්ටිය අපේ බයසක හැම දෙයක්ම නැති වුණා. අපිට ඉතාම අගනා සේවයක් ඉෂ්ට කළා. මේ අතර අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ යටතේ නිරෝධායනයට ලක් වූ විදේශිකයන් දෙදෙනෙකුද අද දින සමාජගත කිරීම සිදු වුණා. ප්‍රංශ ජාතිකයෙකු සහ යුක්‍රේන ජාතික කාන්තාවක් මෙලෙස නිරෝධායනයෙන් පසු සමාජගත කිරීම සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉතාලියේ වෙසෙන 77 ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඉතාලියේ මෙසීනා නුවර ක්‍රිස්ටෝපර් රේ නගරයේ පිහිටි සාත්තු නිවාසයක ප්‍රතිකාර ලබමින් සිටියේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා පළ වුණා. ඉන් අනතුරුව අප ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තොරතුරු සොයා බැලුව අතර එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඉතාලියේ 77 ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇති බවත් එම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන්ද එසේත් නොමැතිනම් වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව එරට තානාපති කාර්යාලය තහවුරු කළ නොමැති බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලූ විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ ප්‍රකාශ කළේ එලෙස කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මරණයට පත් නොවූ බවත් ඒ සම්බන්ධයෙන් පළවන සියලු වාර්තා අසත්‍ය බවයි. මේ අතර සීග්‍රේන් ඉතාලිය තුළ පැතිරියන කොරෝනා වෛරසය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් 40කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළම ස්වයන් නිරෝධායනයට ලක්වන අතර ඉතාලියේ නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙතරයේ දින සිට දින 21ක කාලයකට ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා තීරණය කිරීමත් සමග එරට ඔඩිසා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ද දැඩි අසීරුතාවයකට පත්ව ඇති පුවතක් අපට වාර්තා වුණා. ඔවුන් ප්‍රකාශ කරන්නේ අප්‍රේල් පළවනදා සිට ඉන්දියාවේ විශ්වවිද්‍යාල නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන් පවතින වාතාවරණය අනුව දැඩි අසීරුතාවයකට පත්වන බවක්. මේ අතර ඉන්දියාව වසා දැමීමත් සමග ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 02-91-96-500-29-754 යන දුරකථන අංකය ඔස්සේ ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි. මේ අතර රජය ත්‍රිවිධ හමුදාව පොලිසියෙක්ව මෙරට තුල වෛරසය පාලනය කිරීමට යුහුසුලුව රෑදවල් නොබලා ක්‍රියාත්මක කරන මොහොතක එයට ජනතාවගේද සහය දැක්වීම ඉතාමත් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා. එලෙස කැපවීමෙන් මෙම වෛරස් තත්ත්වය මෙරට තුල පාලනය කිරීමට ආරක්ෂක අංශ සහ රජය කැපවන මොහොතක අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේ පදිංචි විදේශ රටක සිට පැමිණි පුද්ගලයෙකු නිරෝධායනය සඳහා තොරතුරු වසන් කර සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරියා මැදිහත් වීමෙන් ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඔහු ඇතුළත් කිරීම සිදු වුණා. ඔයාට මොනවාරි දෙයක් ඔයාට ගොඩට මම අර කතා කර ෆෝන් එක නම්බර් එක තියෙනව නේද? ඒකට මම ඔයාට මොනවද දෙයක් දෙනවා මට කෝල් එකක් කරගන්න. හොඳේ මං ඉස්සරහ යන්නේ. වම්මනේ එන්න මගේ ඒ බගතියක් තියෙනව නම් අර බකට් එකට වම්මනේ දාන්න. හොඳේ වෙන මොනවම හරි අමාරුවක් තියෙනව නම් ඩග්ගල කෝල් එකක් දීලා කියන්න බය වෙන දෙයක් නැහැ හොඳේ. මේ අතර ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේද මෙම නව කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙන අතර වෛරසය වැළැක්වීමේ ආරක්ෂිත ක්‍රමවේද රැසක්ද ඔවුන් මේවන විට අනුගමනය කරමින් පවතින බව පැසසුමට ලක්විය යුතුයි. එමෙන්ම ලොව පුරා රටවල් 197ක මේවන විට ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් තෙවනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතීන් 54,867ක් හමු වී ඇති අතර ඉන් 793 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දින ඉන්දියාවද දින 21කට වසා දැමීමට ඉන්දියා අගමැතිවරයා තීරණය කළ අතර නව සීලන්තය මෙන්ම යුරෝපා රටවල් කිහිපයක්ද සිය රටවල් මෙම වෛරසය හේතුවෙන් වසා දැමීමට තීරණය කළ තිබෙනවා. එමෙන්ම වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබූ චීනයද දින කිහිපයක වෛරසය පැතිරියාම පිළිබඳව තිබූ නිහඬියාවකින් පසු යළි වෛරසය සක්‍රිය වන බවට ඉඟි පහළ කරමින් ඊයේ දින පුද්ගලින් 78ක නවාසාදිතින් පිරිසක් හමුව තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය චීනය තුළින් තුරන් වී යන මොහොතක හැන්ටා නම් වූ වෛරසයකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මීළඟට වෛරසය වැඩි වශයෙන් පැතිරියාමේ සම්භාවිතාව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබා දී ඇති ණය වාරික සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා හෙවත් COVID-19 තර්ජනයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇති බවයි. බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට COVID-19 සමාජ දුරස්ථා මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය තුළු අනිකුත් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා ව්‍යාප්තව පවතින කොරෝනා උවදුර හේතුවෙන් සෑම රටක්ම පාහේ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අතර බොහෝ රටවල් මෙම ව්‍යසනයෙන් අත්මිදීම උදෙසා අනවරත සටනක යෙදී සිටි. අපේ රටද මේ මොහොතේ විශාල අරගලයක යෙදෙනුයේ මේ උවදුරින් අත්මිදීමටය. ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනිකුත් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් සහ පුරවැසියන් කෙරෙහි මේ අවස්ථාවේ අපේ රටක් ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය. එක් අතකින් මෙරට ආර්ථිකයේ අති මහත් පංගුවක් ශක්තිමත් කරන්නේ ඔවුන්ය. අනෙක් අතට ඔවුන් අපේ රටේ ආදරණීය පුරවැසියන්ය. ස්වකීය නැද හිතමිතුරන්ගෙන් වෙන්ව මේ මොහොතේ ඔවුන් සිටින්නේ හුදකලාවය. එබැවින් ඔවුන්ගේ සුරක්ෂිත බව, ඔවුන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමද, ඔවුන්ගේ සෞඛ්‍යමය හා අනිකුත් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමද අපගේ වගකීමකි. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ පෙනී සිටීම අතිශයින්ම වැදගත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, තානාපති අංශ වෙනුව පොදුවේ රජය ඔවුන් පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු අතර මෙරට සිටින ඔවුන්ගේ පවුල් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අදාළ රටවල් සමග සමීප රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක යෙදෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත්ය. අප නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මේ ව්‍යසනකාරී මොහොතේ මෙරට සිටින ජනතාව සේම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ද අත් නොහරින බවත් දන්වා සිටිනුමු. උපුටා ගැනීම අවසන්. වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ වන විට ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයටපත් කර තිබෙනවා. එම ඇඳිරි නීති තත්ත්වය තවත් දීර්ඝ කිරීම සඳහා තමයි අපේ පාර්ශ්වයේ යෝජනාවන් තිබෙන්නේ. ඒ මොකද තවමත් අපට අවසන් වශයෙන් පුරෝකතෙන්ට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙම වසංගත තත්ත්වය මොනතරම් ප්‍රමාණයකට අපේ සමාජයේ පැතිරී තිබෙනවාද, ඒ තව දින කීපයකින් මොනතරම් ප්‍රමාණයකට උස්සන්න වේවිද, සමනය වේවිද, කිසිදු ආකාරයේ පූර්වකතනයකට අපිට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා හිතනවා රජයේ විසින් විය හැකි අනතුරුදායකම තත්ත්වය ගැන කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරා ගත යුතුයි කියලා. ඇඳිරි නීති තත්ත්වෙන් අපේක්ෂා කරන ලද අරමුණු බිඳෙනවා නම් මා හිතනවා ඇඳිරි නීති තත්ත්වය පවත්වාගෙන යාමෙන් කිසිදු තේරුමක් නොමැති බව. ඒ නිසා දැන් රජයත් අපි හැමදෙනාත් කල්පනා කළ යුතු වන්නේ ඇඳිරි නීතිය පවත්වාගෙන යාමේදී පොදු ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම හා අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා වූ ක්‍රමයක් සකස් කිරීම. ඒ නිසා එම ජනතාව නිවෙස් තුළම රැඳෙමින් නිවෙස් තුළටම ආහාර සපයා ගැනීමේ යාන්ත්‍රණයක් දිරිමත් කිරීම සහ ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකකට අපි කල්පනා කරනවා. අපි සිද්දුනා ඒකාබද්ධව මෙම ව්‍යසනය පරාජයටපත් කිරීම සඳහා මේ දියත් වීමෙන් පමණයි. ඒ නිසා අපි සියලු ජනතාවකින් ඉල්ලා හිටිනවා ඔබ අනේකා ගැන කල්පනා කරන්න, ඔබ මානවවාදී මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න. මෙය අපි හැම දිනාම තමන්ගේ කරපිට පැවරුණු වගකීමක් ලෙස බරක් ලෙස කල්පනා කරමින් මෙම ව්‍යසනය මර්ධනය කිරීම සඳහා මෙම වසංගත ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා අපි හැම දෙනාගේ මැදිහත් වීම සඳහා දායකත්වය අපේක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට පුද්ගලයන් හැටියට අපි හැම දෙනාම අපි සූදානම් මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ලබා දී තිබෙන හැම දායකත්වයක් සහායක්ම ලබා දෙන්න. බැක්ටීරියා ආසාදනයකට, දිලිර ආසාදනයකට නිට්ටාවට මොහොත කරන බෙහෙත් ලෝකේ හොයාගෙන තිබුණට වෛරස් ආසාදනයකට නිට්ටාවට හොඳ කරන බෙහෙතක් හොයාගෙන නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි ජනතාවට ඍජු උපදෙස් සැපිය යුතුයි. එහෙම නැත්නම් මෙවැනි අවස්ථාවකදී විවිධාකාර ඖෂධ අත්හදා බලන්න ගිහිල්ලා දැනටමත් ලෝකයේ සමහර රටවල අය ජීවිත නැති කරගෙන තිබෙනවා. ඒක රටක විසබීජ නාශක පානය කරන්න ගිහිල්ලා 50 රෙණි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවක සමාජයට අවිද්‍යාත්මක එහෙම නැත්නම් මිත්‍යා මත දැනට අත්හදා නොබලපු පරීක්ෂණ මගින් තහවුරු නොවිච්ච දේවල් සමාජයට ඉදිරිපත් කිරීමම මේ ආසාදනය මත වසංගතයේ අහිතකර ප්‍රතිකරක් බවට පත් වෙනවා. දැන් රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. ඔවුන්ට මේ රෝගය වැළඳුනේ කොතනින්ද කියන එක පිළිබඳව සෞඛ්‍යංශ තාමත් හොයාගෙන යනවා. ඒතකොට මේක සමාජයට විවෘත වුණාට පස්සේදී ඒ පැතිරෙන වේගය අපිට පුරෝකතනය කරන්නට බෑ. අපට ඒකට මුහුණ දෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි කවුරුත් පිළිගන්නට ඕන මේ රෝගයේ ලෝකයේ ව්‍යාප්ත වෙන වේගය අනුව දැවැන්ත පිමි ගානකින් ව්‍යාප්ත වුණාට පස්සේදී සෞඛ්‍ය සේවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒකට මුහුණ දෙන්න.
මේකට අපි මුහුණ දෙන්න රටක් හැටියට දිනුවොත් රට පෙරදිනුත් රට සහ රටක් හැටියටයි අපි මේ වසංගතයේදී ක්‍රියා කළ යුතු වන්නේ මේකෙදි විවේචකයන් සහ ප්‍රශංසාකරුවන් කියලා දෙකොටසක් ඉන්නවා වෙනුවට සියලු දෙනාම මේ වසංගතය මර්ධනය කරන මෙහෙයුමේ සමකොටස්කාරයෝ බවට පත් කරගත්තොත් අපිට පුළුවන් රටක් හැටියට ජයග්‍රහණය කරන්නට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය මෙවැනි විටක් ක්‍රියාත්මකයි හෙට පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක 17 ක ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කෙරෙන අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය එළවෙනි සිකුරාදා පෙරවරු 6ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා COVID-19 වෛරස ව්‍යාප්තිය සලකීමේදී කොළඹ ගම්පහ සහ කළුතරයන දිස්ත්‍රික්ක ඉත අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින් එම දිස්ත්‍රික්ක තුන සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අකණ්ඩව ක්‍රියාත්මක කරන බව රජය ඊයේ ප්‍රකාශ කළා. ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවසවලටම ගෙන ගොස් අලෙවි කරන ලෙස තොග සහ සුපිරි වෙළඳසල් වලට මෙන්ම මහා පරිමාණ සහල් සැපයුම්කරුවන්ට රජය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඖෂධ ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව අඛණ්ඩව ලබා දීමේ සැලැස්ම අද සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාත්‍යංශය පෙන්වා දුන්නේ. මේ අතර කටුනායක කුරණ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් කිසියම් පුද්ගලයෙක් විසින් කඩා දමා ඊට ඇතුළු වී භාණ්ඩ මෙන්ම මුදල් සොරා ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලින් 2682 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලින් 420 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 97ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මහජනතාව තම නිවෙස් තුළට වී සිදු කරනු ලබන දෛනික කටයුතුවලදී ඔවුන්ට මතුවන සමාජීය ගැටලු විසඳා ගැනීම සඳහා මහජනතාව සමග සමීපව කටයුතු කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය මගින් ඔවුන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දීමට සෑම විටම කටයුතු කරන බවයි. එබැවින් ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුල මහජනතාවට සිදුවන රෝගී තත්ත්වයන් විදුලිය බිඳ වැටීම් ජල සැපයුම බිඳ වැටීම් ඖෂධ අවශ්‍ය සහ සහාය ලබා ගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් පහත දුරකථන අංක වෙත ඇමතුම් ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම දුරකථන අංක ලෙස 111-942-44-80 යන දුරකථන අංක පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ අතර කොළඹ මැනින් වෙළඳ සංකීර්ණයේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන්හිදී වුවද අලුයම 4 සිට දහවල් 2 දක්වා විවෘත කර තිබීමට එහි වෙළඳ සංගමයේ තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. දැන්ට බස්නාහිර පළාතේ තුළ පනවලා තියෙන ඇඳිරි නීතිය මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම කටයුතු වල කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මැනින් වරඳ පොළ සාමාන්‍ය විදිහටම අලුයම 4 ඉඳලා ඉවරලා ඒගොල්ලන්ගේ සාමාන්‍ය ආකාරයට පැවැත්වීම සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් මැනින් වරඳ පොළට එළවලු පළතුරු සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන සියලුම වෙළඳ මහතුන්ට කිසිම බාධාවකින් තොරව තමන් දෛනිකව කරන්නා වූ ආකාරයට කළා වූ ආකාරයටම ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන මැනින් වරඳ පොළට එන්න පුළුවන්. ඒ බඩු භාණ්ඩ මේ ස්ථානයේදී බෑවට පස්සේ එයා නැවත තමන් ගම් ප්‍රදේශවල පිටත් වෙද්දිත් ඒ ආකාරයටම පොලිසියෙන් කිසිම බාධාවකින් තොරව ගමන් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒට අලුයම ඉඳලම මේ මැනින් වෙළඳ පොළ හරහා සිදු කරන ඒ බෙදා හැරීම කාර්යවල සම්බන්ධ වෙලා කිසි කෙනෙකුට භාණ්ඩවල හිගයකින් තොරව අවශ්‍ය කටයුතු සලසා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබතුමන්ලාට අපි ආරාධනා කරනවා විවිධ නන්දෙසින් ඉන්න වෙළඳ පොළට සම්බන්ධ ඍජු ගොවි මහතුන් සහ ඒ වගේම වෙළෙන්දෝ බඩු අරගෙන එන උදවිය මුදලාලිවරු ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. අඩුම ගානේ වෙළඳ පොළට 3 දිනක් පැමිණෙනවනම් දින්නෙක්වත් එක්කෙනෙක්වත් අඩු කරලා මේ පැමිණෙන්න. ඒ වගේම මං ඉල්ලා හිටිනවා සියලුම ගොවි මහතුන්ගෙන් මේ අවස්ථාවේ විශාල මුදල් බලාපොරොත්තු වෙන්න එපා. ඔබතුමාලාට සරිලන තරමේ පුංචි මුදලක් අරගෙන ලාභයක් ලබලා මේ අපේ රටේ ජනතාවට කණ්ඩ බොන්න දෙන්න. බත් පිඟානට සපේන එළවලු වලට අපි වග කියනවා.
මෙතර කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව සිටින බව අපට වාර්තා වුණා. මේ වෙනකොට ගොවීන්ගේ එළවළු හරියාකාරව මිලකට නිෂ්පාදන ඉදිරියට ගානුව ඉලක් ලැබෙන්නේ රුපියල් 20ක වගේ 25ක වගේ තමයි බොන්චි බිල වෙන්නේ. සමහරක් වෙලාවට 15ක් ගන්නවා කැරට් ඕවා. ඒක නිසා පහත මතකම තමයි 80%කට පත් වෙලා තියෙනවා. අපි කියන්නේ ඉලාවේ ඉන්නේ කිලෝවන් නිෂ්පාදනය කරන්න මේ වන විට රුපියල් 80කට වැඩි අධික ඉලක් යනවා. එම නිසා මේ අපිට ජීවත් වීමට අවශ්‍ය වාතාවරණ සලසා දෙන්න නිෂ්පාදන මිල පොඩ්ඩක් ඉහළට දාන්න කියලා. මේ අතර කොවිඩ් 19 වෛරසයේ පාලනය කිරීම සඳහා ආශිර්වාදයේ පළ කරමින් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල සිරි නිකේතනාරාම විහාරාධිපති වේනමුල්ලේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ නගරයේ සෑම ස්ථානයකටම ඇසෙන පරිදි රත්න සූත්‍රය සජ්ජායනා කරමින් පිරිත් පැන් නිසීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. රත්නපුර නගරයේ ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන විෂබීජ හරණයට ලක් කර තිබෙනවා. වවුනියාව නගරයේද විෂබීජ හරණයට ලක් කිරීම සිදු කෙරුණා. මුලස්ථාන පොලිසිය විෂබීජ හරණය සිදු කිරීම හැටන් පොලිසිය නිලධාරින් විසින් අද දින සිදු කරනු ලැබුවා. එමෙන්ම හැටන් මුලස්ථාන පොලිසියේ සියලුම රථවාහනද විෂබීජ හරණයට ලක් කෙරුණා. රජයේ දැනුම් දුන් පරිදි ඖෂධ සැල් විවෘතව පවතින අතර ජනතාව ඖෂධ මිලදී ගැනීම සඳහා අද දින පැමිණ සිටියා. රෝගීන්ට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්වීමෙන් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල රෝගීන්ට ඖෂධ සැල් වෙත යාමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් ගාල්ල රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සේවකීන් එක්ව ඖෂධ සැල්වල සහයෝගය ඇතිව රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඖෂධ මිලදී ගැනීමට යාමට නොහැකි පුද්ගලින්ට ගේන් ගෙටගොස් ඖෂධ ලබා දීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කර තිබෙනවා. පවතින ඇඳිරි නීතිය යම් ආකාරයකින් ලිහිල් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන ඒමට බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට ඇඳිරි නීති තත්ත්වය බලපැවැත්වෙනවා. නමුත් යම් අවස්ථාවකදී ඇඳිරි නීති තත්ත්වය ලිහිල් වෙච්ච අවස්ථාවකදී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන ආකාරයක් ඊයේ දිනේදී නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම වෙළඳසල් ඉදිරිපිට අදාළ දුර ප්‍රමාණය තබාගෙන ඒ ආකාරයට උපදෙස් පිළිපදිමින් ජනතාව හිටියත් වෙළඳසල් තුළට ගමන් කිරීමේදී නැවතත් ඒකරාශ වී ඇති ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දින ගණනක් නිවසේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් දැක්කු සෑම අවස්ථාවකදීම ත්‍රිරෝධ රථ යතුරු පැදීමේ සියල්ල භාවිතා කිරීමේදී අදාළ දුර ප්‍රමාණය තබාගෙන වාඩි විය යුතුයි. යතුරු පැදියක තනි පුද්ගලයෙක් ගමන් කරනවා නම් ඒ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. හැම විටම සබඳ අත්සේදීම කළ යුතුයි. ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සෞඛ්‍ය සේවා, සන්නිවේදන සේවා ආදීන් සඳහා බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ අදාළ සේවය පිළිබඳව යම් සාක්ෂියක් ඉදිරිපත් කිරීමෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කිසිම අවස්ථාවක ඇඳිරි නීතිය ලිහිල් කළ පමණින් තමන් සිටින දිස්ත්‍රික්කයෙන් තමන් සිටින ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයකට ගමන් කිරීමෙන් අනිවාර්යයෙන්ම වැළකිය යුතුයි. බස්නාහිර පළාත වගේම පුත්තලම ප්‍රදේශයේ අවදානම් සහිත කලාප හැටියට නම් කර තිබෙනවා. එවැනි ප්‍රදේශවලින් කිසිසේත් පිටව නොයා යුතුයි. මේ ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන්නේ ඔබට නිවසින් එළියට ගොස් අත්‍යවශ්‍යම භාණ්ඩ තිබේ නම් ඒවා බැගිනීමට පමණයි.
රටේ පවතින වත්මන් තත්ත්වයන් හමුවේ විවිධ ආකාරයේ අපහසුතාවයට පත්වන ජන කොටස් සහ කණ්ඩායම් එම අපහසුතාවයෙන් මුදවා ගනිමින් කොරෝනා වර්ධන ජාතික වැඩපිළිවෙළට එක්කර ගැනීම අපගේ මූලික අරමුණ විය යුතුයි. මේ වගකීම මැනවින් අවබෝධ කරගත් සියත ප්‍රවෘත්ති අපි සමාජයේ පීඩාවට පත්වන කණ්ඩායම් පිළිබඳව අනාවරණය කරමින් ඔවුන්ට අවශ්‍ය සහන සැපීමට කටයුතු කරමින් සිටිනවා. අපගත් එම උත්සාහය සාර්ථක ප්‍රතිඵල දරමින් දානමය කටයුතු නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින විහාරස්ථානවල වෙසෙන මහා සංඝරත්නයට පිහිටවීමට රජයේ පුළුල් අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමත් සමගම අපි හැම කෙනෙකුටම මේ සඳහා අනුගත වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසාම සමාජයේ විවිධ කණ්ඩායම් මේ ඔස්සේ විවිධ වූ අපහසුතාවයන්ටත් පත්වනවා. එලෙස අපහසුතාවයට පත්වන ජනතාවත් මේ ක්‍රියාදාමයට ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ අපහසුතාවය මගහරමින් මේ වසංගතයෙන් අපේ රට බේරා ගන්නට අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගත යුතුයි. ඒ නිසා තමයි මේ හදිසි තත්ත්වයන් සමග අපහසුතාවයට පීඩාවට පත්වන ජනකොටස් සහ විවිධ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අප වාර්තා කරමින් ඒ ගැන බලධාරීන්ගේ සහ රටේම සමස්ත ජනතාවගේ අවධානය යොමු කරවන්නේ. ඔබට මතක ඇති හදිස්සියෙන්ම පනවපු ඇඳුරු නීතිය තත්ත්වයත් එක්ක ඒ මුල් දින කිහිපේ යාචක ජනතාව සහ සතා සීපාවුන් අසරණතාවයට පත්වීම නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්නට කියලා අප කරපු ඉල්ලීම සියත ප්‍රවෘත්ති තුළින් මේ පිළිබඳව අනාවරණය කිරීමත් සමගම නගරාශ්‍රිතව ජීවත්වන යාචක ජනතාවටත් සතා සීපාවන්ටත් ආහාර පාන ලබා දෙන්නට ඔබ කටයුතු කළා. ඔබට බොහොම පිං. අපි ඒ වගේම ඉන් පසුව මීට දින දෙකකට පෙර තොරතුරු අනාවරණය කළා ඈත පිටිසර දුෂ්කර ගම්මානවල ඉන්න අපේ පන්සල්වල අපේ මහා සංඝරත්නයට දාන වේලක් ලබා දෙන්නට ඔබට හැකියාවක් ලැබී නොමැති නිසා උන්වහන්සේලා පත්ව තිබෙන අපහසුතාවය ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා අප ඔබෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමත් සමගම විවිධ පාර්ශ්වයන්ගෙන් අපට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. මේ අතරතුර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විශේෂ නිවේදනයකුත් නිකුත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මේ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දානමාන ප්‍රත්‍ය පහසුකම් නොමැති අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලය සූදානම්ව සිටින බවයි. මේ නිසා එම විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල ගරු ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙසට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය ගෝනුදුවේ ගුණානන්ද හිමියන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා දුරකථන අංක 4කුත් ලබා දීලා තියෙනවා. මේ දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි 0711442206 0338 22 22 68 0711 43 449 0705. ඔබට ආහාර සපයා ගැනීමේ තරමක අපහසුතාවයක් ඇති ඒත් ඒ සෑම මොහොතකම ගමේ පන්සලේ හාමුදුරුව ළඟම පන්සලේ හාමුදුරුව මහා සංඝරත්නය අමතක කරන්නත් එපා. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි රජ මාලිගය පවසන්නේ. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව අද දින නිලවශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මෙවර පිට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධානයකට ලක්වමින් සිටින බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක් අද පස්සුරේ නිකුත් කර තිබුණා. චාල්ස් කුමරු මෙවන විට 71 වෙනි වියෙහි පසුවනවා. මෙවන විට චාල්ස් කුමරු කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්ටමින් පවතින බවත් චාල්ස් කුමරුගේ කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව පසුගිය ආසන්නතම කාල සීමාව තුළ චාල්ස් කුමරු ඇසුරු කළ පුද්ගලින් පිළිබඳවද සොයා බලමින් සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් එලෙස චාල්ස් කුමරු සමග ළඟින්ම ඇසුරු කළ පුද්ගලින්ට ස්වයං නිරෝධානයකට ලක්වන ලෙසට උපදෙස් ලබා දී ඇති බවටත් විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. කෙසේ වෙතත් පවුලේ වෙනත් කිසිවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවද එරට මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ චිත්‍රපට සංරක්ෂකවරයෙකු වූ තිස්ස ඩාකුට විතාන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ වන විට ඒ මහතා 78 වන වියෙහි පසු වුණා.
ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ චිත්‍රපට සංරක්ෂකවරයෙකු තිස්ස නාගොඩ විතාන මහතාද පස්වරුවේ අභව ප්‍රාප්ත වුණා. ඒ මහතා මේ යන විට 78 වන වියෙහි පසු වුණේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුවයි ඒ මහතා අභව ප්‍රාප්ත වී ඇත්තේ. 80 දශකයේ කොලම්කාරයෝ සහ කැකිල්ලේ රජ්ජුරුව වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ තිස්ස නාගොඩ විතාන මහතා පසු කාලීනව මෙරට සිනමා ශාස්ත්‍රය තුල කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණේ ශ්‍රී ලාංකික සිනමාවේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීමේ වගකීම තමන් සතු කර ගැනීමත් සමගයි. ඒ මහතාගෙන් ශ්‍රී ලාංකීය සිනමා ශාස්ත්‍රයට සිදු වූයේ අපරිමිත සේවාවක්. අද දින අභව ප්‍රාප්ත වූ තිස්ස නාගොඩ විතාන මහතාගේ දේහය තැන්පත් කර තිබෙනුයේ කොළඹ ජයරත්න මල් ශාලාවේ. ඉන් අනතුරුව එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සහන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව විද්වතුන් විශේෂඥයින් ලොව භවිත කළ හැකි අනාවැකි පළ කර තිබෙනවා. එම විද්වතුන් පෙන්වා දී තිබුණේ ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයක් ක්‍රියාත්මක වූ හොත් එයට මුහුණ දීමට කිසිවෙකුත් සූදානම් නොමැති බවයි. ලොව පුරා අනතුරුදායක වසංගතයක් මතුවිය හැකි බවට අනුමාන කළ ඉඟිපල කළ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඔවුන් මීට වසර ගණනාවකට පෙර මෙම පුරෝකථන සිදු කර තිබීම විශේෂත්වයක්. එහිදී ඇතැම් පිරිස් සිය පරිකල්පන ඥානය, නිර්මාණ ශක්තිය, විද්‍යාත්මක තොරතුරු මෙන්ම සිය අත්දැකීම් පාදක කරගෙන තිබෙනවා. ලොව ධනවත් පුද්ගලයන් අතර සිටින මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘවරයෙකු වන බිල් ගේට්ස් 2018 වසරේදී විශේෂ දේශනයකට සහභාගී වෙමින් ලොව මුහුණ දීමට නියමිත මෙම භයානක අභියෝගය පිළිබඳව කරුණු හෙළි කළා. 1918 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ රෝගය වැනි වසංගතයක් ඉදිරි කාලය තුළ යළි ඇතිවිය හැකි. ඉන් මිලියන 30කට අධික ජනතාවක් මියාමටත් ඉඩ තිබෙනවා. මෙම වසංගතය ස්වාභාවික හේතුවක් මත මෙන්ම ජීව අවියක ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙන්නට පුළුවන්. කනගාටුදායක තත්වය. ලෝකයේ මේ තත්වයට මුහුණ දෙන්නට තවමත් සූදානම් නැහැ. ඔහු සිය දත්ත වාර්තා උපයෝගී කරගනිමිනුයි මෙම ප්‍රකාශය සිදු කළේ. එසේම මෙම වෛරසයට මුහුණ දීම සඳහා ලොව යුද්ධයකට මුහුණ දෙන අයුරින් සූදානම් විය යුතු බවත් බිල් ගේට්ස් එම දේශනයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර වෛරස හා උණුරෝග පිළිබඳ විශේෂඥ රොබර්ට් වෙබ්ස්ටර් අදහස් පළ කර තිබුණා. පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කළ ඔහුගේ නවතම ග්‍රන්ථය තුළින් මේ බව අනාවරණය කෙරුණා. ලෝකයේ තුල වසංගතයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවත්, ඒ අනුව එවැනි වසංගතයකින් මිලියන ගණනක ජනතාව මරණයට පත්විය හැකි බවත් එහි සඳහන්. ඇමරිකාවේ US AIDS ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ ජෙරම් කොනේන් පෙන්වා දී තිබුණේ වසංගත තත්ත්වයක් නුදුරේදීම ලොවට බලපාන බවයි. ඒ 2017 වසරේ ජාත්‍යන්තර සංගරාවකට ලිපියක් සපයමින්. මේ අතර දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් 2011 වසරේදී නිර්මාණය කළ කන්ටෙන්ෂන් සිනමාපටයෙන්ද පෙන්වා දී තිබුණේ ලොව පුරා ව්‍යාප්ත වන භයානක වෛරසයක් පිළිබඳවයි. එසේම 2013 වසරේ දකුණු කොරියානු චිත්‍රපටයක් වූ ද ෆ්ලූ චිත්‍රපටයෙන්ද පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් පිළිබඳවයි. කෙසේ වෙතත් මෙවැනි අනුමාන ඉඟි පළ කළ සුවිශිෂ්‍ය පුද්ගලයන් සිය නිර්මාණ තුළින් සහ සිය දේශන තුළින් පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් ලොව තුළ ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීමට කිසිවෙකු සූදානම් නොමැති බවයි. මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව ජනතාවගේ නොසැලකිලි මත්භාවයේ බව පූජ්‍ය යාගොඩ මෙත්තානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පුත්තලම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ පුංචි රට ඇතුළත කොරෝනා කියන ලෙඩේ ගෙනාවේ පින්නතුනේ අපේ මිනිස්සු. නොසැලකිලි මත්තුණු නිසා තමයි මෙච්චර මේ විදියට මේක විවත් වෙන්න හේතුව. වැළඳුනාට පස්සේ පින්නතුනේ එයාපෝට් එක හොවට වැඩක් නැහැ. විදේශීය රට එන මිනිස්සු නැවත් දුප්පත් මනුෂ්‍යයන් සිටිනවා. උන් අපිට නම් කරන්න පුළුවන්. කුලි වැඩ කරන අය, ටීවී ලෙලෝන අය, වාහනවල දවසින් දවස අයර් දුවන අය, ප්‍රයිවට් බස් එකේ දුවන කට්ටිය, තමන්ගේ වතු පිටිවල තිබෙන එලෝල් ටිකක් කඩාගෙන ඇවිල්ලා දවසට රුපියල් 500ක් දා කම්බ කරන මනුෂ්‍යයා,
සතියක් ඇඳිරි නීතියට අසු වෙලා ඔවුන් නිවසේ තමාගේ ජීවිතේ කොරෝනා කියන රකුසගෙන් ගලවගෙන ආරක්ෂා කරනවා වගේ ඔවුතෝගේ බිරිඳ දරුමල්ලොත් කුසගින්නේ රකුසට අසු වෙලා සිටිනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් ගින්කඟ මොයකට අවහිර වීම හේතු වෙන්න තිබූ ගංවතුරු තත්වයකින් ගින්තුට කුරුඳුවත්ත සහ උක්පත් යන ප්‍රදේශවල ගොවීන්ගේ එළවලු කොරටු විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ගින්කඟ මොයකට ප්‍රතිසංස්කරණය කර නැවත වගා කටයුතු ආරම්භ කිරීම සඳහා යම් සහනයක් ලබා දෙන ලෙස ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට හැකි වී තිබෙනවා. කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවීමේ ඒකකය හැටන් දික්කොය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ බට පිරිසෙක්ව ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බස්නාහිර සබරගමු පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස දෙකින් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ප්‍රධාන පුවත් විකාශයේ අවසන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.